සුබ සන්ධ්‍යාවක් ස්වාද රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම නිශාන්තී දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මුදල් ගැටලුවක් නැහැ රජය යලි අවධාරණය කරයි විපක්ෂයට ආණ්ඩුවෙන් ඉල්ලීමක් අපේ දේශපාලන පරමාර්ථ මොනවා වුණත් රට පාවා දෙන්න අධිකරණයට අපහාස කිරීම ගැන රංජන්ට විරෝධය අනුරට ප්‍රේමලාල්ගෙන් පිළිතුරු රත්පුරේ ප්‍රේමලාල් ජයසේකර දින තුනේ මාවෙද දින තුනේම පාර්ලිමේන්තුව හිටියා මන් දන්නේ නැතුමගේ ඇස්වල දෝෂයක්ද කියලා දූවිලි කුණාටුවකින් ඔස්ට්‍රේලියාවේ ජන ජීවිතය අඩාලයි එල් පුරපසලස්සක පොහොය අදයි එවෙනුවෙන් දෙවෙනි පුරා සියලු වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා මෛත්‍රී බෝසතු නියත විවරණ ලැබීමට ප්‍රථම ධර්ම දූතයන් ලෙස රහතන් වහන්සේ 69ක් ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම සිදු වූයේ අද වැනි ඉල්පුර පසළොස්වක පොහොය දිනකයි. චීවර මාසයේ අවසන් පොහොය වන්නේද ඉල්පුර පසළොස්වක පොහොයයි. එමෙන්ම තුන්බෑ ජටිල දමනය සැරියුත් හිමියන් පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම්ද ඉල්පුර පොහොය දිනේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉල්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා විහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. සදහම් යාත්‍රා 44 වැනි දම්සභා මණ්ඩපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිචාලෝක පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා. එම විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව විහාරාධිපති සියම් මහානිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තේපාණී ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ධර්මදේශනයේ ශ්‍රවණය සඳහා ජනාධිපතිතුමා එක් වුණා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේකකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ධර්මදේශනයේ සිදු කළා. මැති අමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඉල්පුන් පොහොය වෙනුවෙන් කාල්ටන් නිවසේදීද ධර්මදේශනාවක් පැවැත්වුණා. අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමින් වහන්සේ ධර්මදේශනාව සිදු කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ධර්ම ශ්‍රවණය සඳහා එක්ව සිටියා. ධර්ම දේශනාවෙන් අනතුරුව කිරිබත් හා රස කැවිලි දන්සලක්ද එහිදී පැවැත්වුණා. හම්බතුරු දිස්ත්‍රික් පළාත් පාලන සභාපතිවරුන්ගේ සංසදයයි එය සංවිධාන කළේ. තංගල්ල හේන්කඩුව ශ්‍රී ගෞතම විහාරයේ පැවති දානමය පින්කමටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. ස්වාධීන රූපවාහිනිය සෑම පොහෝ දිනකම විකාශය කෙරෙන සවනක්‍රස් වැඩසටහන මෙවරගෙන එනු ලැබුවේ මතුගම වර්කාගොඩ ගල්ලෙන් මහා විහාරස්ථානයේ සිටයි. නැගිනහිර පස්සුන් කෝරළේ උපප්‍රධාන සංඝනායක ගල්ලෙන් මහා විහාරාධිපති පූජ්‍ය පෝරුවදණ්ඩේ සුමන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරුණා. ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා විකාශය කෙරුණා. ලක්කඬ ගුවන්විදුලිය සංවිධානය කරන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වුණේ වරකාගොඩ ගල්ලෙන් රජ මහා විහාරස්ථානයේදී. පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමින් වහන්සේ වෙත ධර්ම ග්‍රන්ථ පූජා කිරීම මෙන්ම එම ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ට උපහාර පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. මේ අතර සවනක් රැස් සජීව වැඩසටහනේදී හොරණ ශ්‍රීපාලි විද්‍යාලය සම්බන්ධයෙන් මහාචාර්ය පද්මසිරි කන්නංගර මහතා පළ කළ අදහසක් නිවැරදි කිරීමට ඒ මහතා කටයුතු කර තිබෙනවා. අද වරකගොඩ ගල්ලෙන් රජමහා විහාරයේ පැවතිච්චි සවනක් රැස් සජීව සාකච්ඡාවේදී විල්මට්ටේ පෙරේර මහතාගෙන් ප්‍රදේශයට සිදු වූ සේවය ගැන සඳහන් කළා. රවින්දනාත් ටාගෝර් මහතාගේ පාසල් වැඩසටහන් පිළිබඳව පැහැදිලා ඒ පාසල්වල ආකෘති ආකාරයට හොරණ ප්‍රදේශයේ පාසලක් පටන් ගත්තා. එම පාසල තමයි ශ්‍රීපාලි විද්‍යාලය. 1934 දී තමයි ඒ පාසලට මුල් ගල් තියලා එතුමා පටන් අරන් තියෙන්නේ. ඒ පාසලේ නම තක්ෂිලා විද්‍යාලය හැටියට යෙදිලා තියෙනවා. ඒක ශ්‍රීපාලි විද්‍යාලය වශයෙන් නිවැරදි වෙන්න ඕනේ.
කෘෂි කර්මාන්තයෙන් ලැබෙන ආදායම් ආදායම් බදු වලින් නිදහස් කිරීමට මෙම සතිය තුල පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බෙලියත්ත වලවිල විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරයේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. රටේ ජනාධිපතිවරයාට මරණීය තර්ජනයක් වෙලා තියෙන වෙලාවක රටේ ආර්ථිකය කඩා හැලෙන වෙලාවක රටේ පරිපාලනය පිරිහෙන වෙලාවක මෛත්‍රීපාල සිරිසේන මහතුමාන් විසින් මේ රජය බාර ගන්නට ආරාධනා ලැබුවා. ස්ථානුකූල එතුමා කිසි විටක ව්‍යවස්ථාව උල්ලංඝනය කරේ නැහැ. අද රටේ ජනතාව හැමෝම කතා කරන්නේ පාර්ලිමේන්තුවේ මේ අර්බුදය විසඳන්නට රටේ තියෙන අර්බුදය විසඳන්න හොඳම ක්‍රමය ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතාවගේ කැමැත්ත උරගා බලන්න කියන. අපි හැම අවස්ථාවකදීම ජනතාව කෙරෙහි විශ්වාසය තියලා තියෙනවා. විපක්ෂයට තියෙන්නේ ඡන්දයට බය හැංගෙන්නේ නැතුව ජනතාව ඉදිරියට ඇවිල්ලා මේ මැතිවරණයට මුහුණ දෙන එක. ජනතාව බදුබරින් මිලිකලා හිටියේ එක අවස්ථාවක. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබිච්ච තත්ත්වයකදී බදුබරින් තිබුණු අය විලාස් කරගන්න අපි පියවර ගත්තා. දැන් අපි කෘෂිකර්මයට තරක් දෙන්න. නම ඉදිරිපත් කරනවා මේ සියලුම කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම් ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගන්නවා අපි මේ සතිය. ජනතාවට වඩා සහන සලසන ආණ්ඩුවක් තුල අනවශ්‍ය බදු අය අනවශ්‍ය විදියට පීඩණයට ලක් කරන්න ජනතාව අපි සූදානම් නැහැ. අපිට ණය ගෙවන්න පුළුවන් ණය ගන්න ශක්තිය තියෙනවා. අපි ගත්ත ණය වලින් නම් සංවර්ධනය කරලා අමුනාසිලට පේනවා රටවටේ ඇවිද්දම අර වරාය ගියාම වන් තුඩබල ගියාම උතුරු ප්‍රදේශය නැගෙනහිර ප්‍රදේශයේ සංවර්ධනය ඇති වුණේ අපේ කාලේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගන්න බෝක්වා හදා ගන්නවත් බැරි වුණා. රටේ මූල්‍ය අර්බුදයක් නැති බව රජය යලි අවධාරණය කරනවා. කැබිනට් මාධ්‍යමට කැඳවා තිබූ මහ බැංකු අධිපතිවරයා ආර්ථික සභාවේ ලේකම්වරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා. ලංකාවේ ණය පියවීමේ හැකියාව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ධාරිතාවයක් අපි තියනවා කියලා කියන්නට පුළුවන්. ලංකාවේ දැනට තියෙන විදේශ සංසිඳ ප්‍රමාණය ඩොලර් බිලියන 7.2ක් විතර. අපිට 2019 දී ඩොලර් බිලියන 1.5ක් වාගේ තමයි ස්වෛරීත්ව ණය කර තියෙන්නේ. අපිට කෙටි කාලයක් තුල බිලියන 2ක ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව දැන්ටමත් සැලසුම් කරලා තියෙනවා. ඒක නිසා මේ ස්වෛරීත්ව ණයකරවල අපේ වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තියෙන හැකියාවේ කිසිම චකිතයක් තියාගත යුතු නැහැ කියන එක මම අන්තර්ජාතික හා දේශීය ආයෝජකයන්ට කියන්නට කැමතියි. හිටපු අමාත්‍යවරුන් මේ ආණ්ඩුවට ණය දෙන්න එපයි කියලා ජාත්‍යන්තර සංවිධානවල ඉන්නලමින් යනවා. ආණ්ඩුව විදිහට මේ තත්ත්වයට කොහොමද මුහුණ දෙන්නේ ඉදිරියේදී? අපි උඩ බලාගෙන කෙල ගහන්න හොඳ නැහැ. රටක් පරිත්‍යාග කරලා සිරිම දනාම විශේෂයෙන්ම දේශපාලඥයෝ රට පළවෙනි තැනට තියලා තමයි හැම වෙලෙම කටයුතු කරන්න ඕනේ. මේ වගේ දේශපාලන වාසි ප්‍රයෝජන ගන්න අය රටට ආදරය කරන්නේ නැහැ කියන එකයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ අපේ දේශපාලන පරමාර්ථ මොනවා වුණත් රට පාවා දෙන්න. මතක තියාගන්න 2009 මේ වගේම තත්ත්වයක් ආවා. ඩොලර් බිලියන 2ක් අපේ කාලේ මට මතක හැටියට IMF එකෙන් ගත්ත මුදල් විදියට ඒ කාලේ 500 මිලියන් US ඩොලර්ස් ගන්නකොට HSBC එකෙන් ඔය වගේම රයිල් කොමසිංහ මැතිතුමා මේ රණ්ඩුවම කරා පිටරටවලට ගිහුවා අපි සල්ලි ගෙවන්නේ නැහැ කියලා. ආපහු. එතෙන්ට තමයි මේක තල්ලු. මේ රටත් එක්ක කරන සෙල්ලමක් මේ තියෙන්නේ. දෙසැම්බර් 31වනදා දක්වා වැය කිරීමට අවශ්‍ය මුදල් පසුගිය අයවැයෙන් වෙන් කර ඇති බැවින් රජයට මූල්‍යමය කටයුතු පිළිබඳ ගැටලුවක් නැති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ලන්ඩන් ටෙක් සිටි උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි හා ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්පුණේ අමාත්‍ය සරත් තමුණුක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. උපාධි ප්‍රදාන උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය සරත් තමුණුක මහතා මමත් හිතුවා මුදල් ලැබෙති කෙනෙක්නේ දැන් අපි මුදල් වියදම් කරන්නේ මේ අවුරුද්දට සම්මත වෙලා තියෙන අයවැය යටතේ. එන අවුරුද්ද වෙනම කතාවක්. ඒක මේ අවුරුද්ද තුල සම්මත කරගන්න ඕනේ එන අවුරුද්දට. මහ බැංකුවේ සභාපතිතුමා නිල ප්‍රකාශයක් කරලා තියෙනවා. දැන් මාස 3කට ඉස්සලා තිබුණ නිර්ණායකෙනුයි අදයි අතර කිසිම වෙනසක් වෙලා නැහැ කියලා ඒවත් හඳුනගෙන. පරිපූර්ණකයක් දාන්න කිසිම තීන්දුවක් ගත්තේ නැහැ කැබිනට් එකේ. කිසිම පරිපූර්ණකයක් දාන්න උවමනාවක් නැහැ. මොකද මේ අවුරුද්දට වෙන් කරපු සල්ලි තමයි දැන් වියදම් කරන්නේ. සාමාන්‍ය වර්ෂවල පවා ඒ අයවැයෙන් පිටට ගොඩක් වියදම් කරලා තියෙනවා නම් ඒවට පාර්ලිමේන්තු අනුමැතිය ගන්න ඕනේ ඒ වියදම් කරුවාට පස්සේ. එහෙම තත්ත්වයක් අද රටේ නැහැ.
කිසිඳු බාධාවකින් තොරව ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ අගමැති මහින්ද රජ. අපි ලෑස්ති තේරීම් කමිටුව පත් කරලා නියමාකාරයට පාර්ලිමේන්තු කටයුතු ඉදිරි කාර්ය සභාව පත් කරලා සභානායක ඉදිරිපත් කරන න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තුව රැස්සලා මේ පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාව බාර දීලා විවාදයට දිනයක් දාගෙන එහෙම කරලා එහෙම එන එකට අපි බොහොම කැමතියි. අපි ඒකට මුණ දෙන්නත් කැමතියි. අපි අධිකාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලන්නේ ආණ්ඩු විසිරෝලා මැතිවරණ යක් තියෙන එක පිළිබඳව ඒ අදහස අතහැරලා අපි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා අලුත් කතානායකවරයෙක් පත් කරගෙන අපි මේ ආණ්ඩු ඉස්සරහට අරගෙන යන්න ජනාධිපති පොදු අපේක්ෂකයා කියලා එක්සත් ජාතික පක්ෂය පැත්තේ දැන් මේ ඒකට ලකුණු දාගන්න තමයි දඟලන්නේ. මේ කට එළියට පැන්න මේ නවීන් දිසානායක මගේ සහෝදරයාගේ අතින් එළියට පැන්න මේ අස්කිරි අපට ආරංචි ඊට පස්සේ රණිල්ගෙන් සම්පූර්ණ ගල් වර්ෂාවක් වැහැලා ඊට පස්සේ පුවත්පත් සාකච්ඡාවක් තියලා ඒක ඉල්ලා අස් කරගන්න. මේ ආණ්ඩුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් මේ ආණ්ඩුව ඉස්සරහට යන්න. අපි ඉතාම ඉක්මනින් පළාත් සභා ඡන්දේ තියෙනවා. අපි ඊළඟට එන ජනාධිපති මැතිවරණයට මුණ දෙන්න ලෑස්ති. කතානායකතුමා එක්සත් ජාතික පක්ෂයේ දියා හැරි හැරි බලන්න ඕන ඔක්කොම ඇන්සර් කියලා. සුමන්ත්‍ර මහත්මයා කියලා. ඒ දෙන්නම විතරයි ප්‍රශ්න අහන්නේ. මේ සභානායක කෙනෙක් ඉන්නවා. දිනේෂ් මැතිතුමා ඉන්නවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඉන්නවා. නැගිට්ටම මේ පැත්ත හැරෙන්නේ නැහැ. කතා කරන්න දෙන්නේ නැහැ. ඒසම බොහොම පක්ෂග්‍රාහීද එතුමා මේ මෙහෙවීම තුලින් අර්බුදයෙන් අර්බුදට ගියා. මේ අය අලුතෙන් ගෙනලා තියෙනවා න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තියෙනවා යෝජනාව. ඒ යෝජනාවේ තියෙන්නේ නොවැම්බර් 14 වෙනිදා සම්මත කරගත්තායයි කියන නීති විරෝධී ලියකියවිල්ලට අනුව. ඒකේ දිගුවක් 15 වෙනිදා, ඒකේ දිගුවක් 16 වෙනිදා. දැන් ඉන්නේ න්‍යාය පුස්තකයටත් ගෙනලා තියෙනවා 29 වෙනිදා සංවාදයට ගන්න කියලා මේක මේ දිගුව. නීති විරෝධී දේවල් දිගින් දිගටම කරලා නෛතිකභාවයක් ලැබෙන්නේ නැහැ 29 වෙනිදා. අපි කියන්නේ පාර්ලිමේන්තුව නැවත ස්ථාපිත කරන්න ඕනේ. රජය පිළිගන්න ඕනේ. පිළිගන්නාරද රජයේ සභානායක ආණ්ඩු පක්ෂයේ තේරිය අරගෙන ඒ අනුව කමුටුපත් කරන කමුටු වල බහුතරය අනිවාර්යයෙන්ම රජයට දිය යුතුමයි. මේ දවස්වල දෙකින් දෙකටම කියවෙනවා මේ තියෙන අරුබුදය නිසා ආණ්ඩුවට මුදල් වේදන් කිරීම සඳහා කිසිම බලයක් නැහැ කියන කාරණා. මේකට බලපාන ආණ්ඩු ව්‍යවස්ථාවේ වගන්තිය තමයි 150 තුන්වෙනි උපවගන්තිය. ඒක කියන්නේ මෙහෙමයි. යම් කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා ගන්න අවස්ථාව. හරියට මේ වගේ. පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේන. අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වෙනතෙක් රජයේ සේවාන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍යයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදල නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය. මේ රටේ රජයේ සේවකයන්ට ඒ සියලු දෙනාම කියන්න ඕනේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට තමයි මේ බලය තියෙන්නේ. එහෙනම් අපි රටේ ජනතාවට කියනවා මේ වෙලාවේ මේ රටේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා යම් කිසි විදියකින් මැතිවරණයක් සඳහා උසාවියේ තීන්දුවක් දුන්නොත් බාරකාර ආණ්ඩුවේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා යම් කිසි විදියකින් අපි 113 පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථානුකූලව පෙන්වන්න ඕන අවස්ථාවේදී නීත්‍යානුකූල වන අවස්ථාවල්ද නෙමෙයි පෙන්වුවොත් තව අවුරුදු දෙකමාරක් මේ රටේ අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂතුමා අපි පාර්ලිමේන්තුවට දැන් අගමැතිතුමා මුදලමැතිතුමා ඇතුළු යෝජනා කරලා තියෙන අතුරු සම්මත ගිනුමක් ඒක සම්මත වුණොත් තව අවුරුදු දෙකමාරක් අගමැති මහින්ද රාජපක්ෂතුමා ඒක සම්මතුනේ නැත්නම් මම ආයි පාර්ලිමේන්තුවේ මැතිවරණයක් ගන්න වෙනවා. එතකොට ඒ බාරකාර ආණ්ඩුවේ අනිවාර්යෙන්ම අගමැතිතුමා පත් කරන්නේ මෛත්‍රීපාල සිරිසේනමයි. හෙට දිනේ පාර්ලිමේන්තුව රැස්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකටද ඩිලාන් පෙරේරා මහතා පිළිතුරු ලබා දුන්නා. හෙට මොකක් වෙයිද කියලා දන්නේ කරුණාරත්න ජයසූරිය පමණයි. හැබැයි කරුණාරත්න ජයසූරිය මේ වෙනකොට අඩුගානේ පිළි අරගෙන තියෙනවා මුලින්ම කළ යුතුව තිබුණේ තේරීම් සභාවක් පත් කරනවා කියන කාරණා. ඒ පිළිගැනීම හරහාම කරුණාරත්න ජයසූරිය ඉස්සලා කරපු සියලු දේවල් වළංගු නැහැ කියලා කරුණාරත්න ජයසූරිය විසින් පිළි අරගෙන තිබෙනවා. හෙට දිනේ සිකුරාදා දිනයක් නිසාම තමයි මම කිව්වේ හෙට මොනවයි දන්නේ නැහැ කියලා. මොකද අර සාමාන්‍යයෙන් මනස විකල් වෙන අයට වැහෙන පොයේ දිනේදී වැහෙන යකා වැහෙන්න පුළුවන්. මොකද හෙට දිනේ පොයේ දිනේට පසු දිනක් නිසා. වත්මන් රජය ක්‍රියාකාරීව රටේ ජනතාවට සහන ලබා දෙමින් දීප්තිමත් හෙට දවසක් උදා කිරීමට කැපවන බව ආණ්ඩු පක්ෂයේ මැති අමිතවරුන් පවසනවා. කෙසේ වෙතත් තම සටන සිවිල් නීතිය කඩකර හෝ ජයග්‍රහණය කරන බවයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටින්නේ.
වසර 4ක් තුලදී මේ ආර්ථිකය ඇතුලේ පිස්සු නටපු නිසා තමයි අද වෙනකොට ලෝකයේ එක එක ආර්ථික දර්ශකයන්ගේ ඒ ප්‍රතිඵල ලැබෙන්නේ. අපේ රටේ අද පවතින තත්ත්වය දේශපාලන වශයෙන් ස්ථාවර ආණ්ඩුවක් අපි ගොඩනගීමට සඳහා කටයුතු කරනවා. ඒ කටයුතු කිරීම තුලින් අපිට ඉදිරි අනාගතයේදී හැකියාවක් තියෙනවා ආර්ථිකය ශක්තිමත් කරන්න. දැන් මාසයක තුල රටේ ආණ්ඩුවක් නැහැ, පාලනයක් නැහැ. ලෝක විද්‍යා බල ඉරා වෙනවා. ආර්ථික කඩා වැටෙනවා. අපි මේ රටේ දේශපාලනය කරන්න ආවේ අපේ බඩ වියත සපයන්න අපිට රස්සාවල් නැති හින්දාද අපිට කන්න දෙයක් නැති වුණේ හින්දාද අපේ ගෙවල් වල දෙයක් අඳින්න නැති වුණේ හින්දාද මොකක් හින්දා රට විනාශ කරගෙන බලය ගෙනියනවාද බලය නැතුව හරි රට බේර ගන්නවා මෙන්න මේ දෙක අතර සටන දැන් ඇවිලෙනවා ඒ වෙනුවෙන් ගන්නා වූ උපරිම තීන්දුව අපි දවසෙන් දවසේ ඉදිරියට ගන්න අපි සිවිල් නීති කඩන්න ඉදිරියට තීන්දුව ගන්නවා මතක තියාගන්න අපි මේව කලින් අරගෙන තියෙනවා අපි මේව ඉගෙන ගන්න ආවේ නැහැ එක පැත්තකින් කියනවා අගමැතිත් නැත කැබිනට් එකකුත් නැත අපි පිළිගන්නේ නැත කියලා. ඒ පිළිගන්නේ නැහැ කියන අයම තව පැත්තකින් යෝජනා ගේනවා අගමැතිගේ වැය ශීර්ෂ කපන්නයි අමතිවරුන්ගේ සහකාර්ය මණ්ඩලවල වැය ශීර්ෂ කපන්නයි. ඇත්තටම නැත්තම් කපන්න දෙයක් නැහැ නේ. මේගොල්ලෝ ඇත්තටම නැහැ කියලා කිව්වට මේගොල්ලෝ දන්නවා ඇත්තටම ඉන්නවා කියලා. ඒ ආණ්ඩුව දැන් අවස්ථා තුනකදී තෙල් මිල අඩු කරපු ආණ්ඩුවක්. එහෙමනම් මේගොල්ලෝ කියන්න ඕන මේ සහනත් නීති විරෝධී. මේ තෙල් මිල අඩු කිරීම මේ කෘෂි කාර්මික ශේෂ්ත්‍රයට ලබා දෙන බදු සහනත් පොහොර සහන ආදායය රුපියල් 500ට පොහොර ටික දෙන එක නීති විරෝධී. අපිට එපා අපි පිළිගන්නේ නැහැ. මොකද්ද මේ කරන්නේ? අද විවස්ථාදායකයේ විවස්ථාවට පටහැනි දිශාවකට අරගෙන යන්න හදනවා. ඒ වගේම මහජනයා නොමග යවමින් විවස්ථාදායකය රස්තියාදුකාරයෙක්ගේ තත්වයට පත්වන්න හදන රනිල් අනුර සුමන්තිරන් හවුලේ කථානායකවරයාගේ ආශිර්වාද ඇතුව ක්‍රියාත්මක වෙන මේ මෙහෙයුම පරාජයට පත් කිරීම සඳහා සබුද්ධිකව පෙරටෙන්න කියලා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලනවා. දැන් මේ දවස්වල කවුරුත් දකිනවා බලලෝභීත්වයෙන් පාර්ලිමේන්තුවේ හැසිරීම ගැනත් රටේ විශාල අප්‍රසාදයක් මතුවලා තිබෙනවා. පොදු දේපළවලට එලි පිටම හානි සිදු කරන හැටි ඇති කරපු කලකෝලහල පිළිබඳව කවුරුත් දකිනවා. ඔවුන්ගේ ආධාර කරුවන් ගෙනල්ලා පිනුම් ගහන්න, බූරු ගහන්න, මත්පැන් පානය කරන්න, බජව් දාන්න මේ දින 25 ඔවුන් භාවිතා කරපු අරලියගහ මන්දිරයේ වෙනුවෙන්නේ ගෙවීම ලබා ගන්න කටයුතු කරන්නේ. දල වශයෙන් ගත්තම 21,80,000යි නම් චතුර සේනාරත්න ගෙව්වේ 121 පැය 4ක කාලෙකට. අපි අනුමාන කරොත් 150,000යි නම් අරලියගහ මන්දිරයේ දවසක ඒ වියදම කියලා. එහෙනම් 112,50ක මුදලක් මේ වන විට රනිල් වික්‍රමසිංහ මෙරටේ ජනතාවට ණය වෙලා තියෙනවා. ලබන 7වනදා ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දෙන තීන්දුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකට එක්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් මාධ්‍ය මුඛයේදී විරෝධය පළ කෙරුණා. ඒ 3 බෙන්ච් මේ අධිකරණයෙන් අවාරණ නියෝගයක් දාලා තියෙනවා. දැන් ආරංචියක් තියෙනවා මේ ඒක පහට යනවා. පහට ගියත් 3ක් මෙහෙට 2ක් එහෙට හින්දා තීන්දුවේ වෙනසක් නොවේවි යයි කියා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාගය කරන්නේ පංචපුද්ගල විසුරු මණ්ඩලයක් කියලා එජාපේ කලින් දන්නේ කොහොමද? ඒ විනිසුරු මඩුල්ලේ 5 දෙනාගෙන් 3 දෙනෙක් එක්සත් ජාතික පක්ෂේ පැත්තට තීන්දුව දෙනවා කියලා එජාපේ කලින් කියන්නේ කොහොමද? මේ ශ්‍රේෂ්ඨාධිකරණයට කරපු නිඳිත අපහාසයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව අපහාස නඩුවක් ගොනු කිරීමට අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතාව තුළ අධිකරණයේ පිළිබඳ විශ්වාසයක් නොමැති වුණොත් අධිකරණයේ මොන තීන්දුව දුන්නත් එය නොපිළිගැනීමෙන් රට පුරා කැරලි කෝලාහල ඇතිවීමේ අවදානමක් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් ඇති කර තිබෙනවා. මේ පසුබිම තුළ මම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන් සහභාගී වන විනිසුරු මඩුල්ලකින් පූර්ණ විනිසුරු මඩුල්ලකින් මෙම නඩුව විභාගයට ගන්න කියලා. කඳවුරු 25ක් වෙනුවෙන් සටන් කරපු රණබිරුවා හිරේ. නීතිය ඉස්සරහට යන රන්ජන් රාමනායක නීතිය බිමට දාලා පාගාගෙන අන්නදානවා හුරේ. අපි අධිකරණයේ සම්බන්ධව ඉතා ගෞරවනීය විශ්වාසයක් තියෙනවා. මේ වගේ කටමත දොඩන දේශපාලඥයන්ව නිහඬ කළ හැක්කේ නීතියට අනුකූල දඬුවම් ක්‍රියාත්මක වීම තුළ ගොඩක් ඒ වගේ වාචාල කටවල් වැහෙයි කියන එක අපි මතක් කරන්නට කැමැති. මං හිතනවා එතෙක් මෙතෙක් ලාංකීය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට මේ තරම් අපහාසයක් කිසිම පුරවැසියෙකුගෙන් සිද්ධ වෙලා නැහැ. රාමනායක මැතිතුමා විසින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැස් බැඳි කන්‍යාව නිරුවත් කරා. දෙවියන්ගේ නාමෙන් අපි ඉල්ලා හිටිනවා ශ්‍රේෂ්ඨ අධිකරණය මේ අතර එක්සත් ජාතික පක්ෂයේද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනිකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලුම නායකින්ට අද අවධාරණය කර ඇති බවයි එම නිවේදනයෙන් කියා සිටින්නේ. විෂයානුබද්ධ කරුණු පිළිබඳ අදහස් දැක්වීමේදී දැනුවත් බවින් යුතුව අදහස් දැක්වීම සිදු කළ යුතුයි. විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුවක් බවක් නොමැති අවස්ථාවලදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා අදාළ මන්ත්‍රීවරුන්ට වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. තේරීම් කාරක සභාපත් කිරීමේදී ආණ්ඩුවට බහුතර සමාජිකයන් සංඛ්‍යාව පිරිනැමීම මෙතෙක් සියලුම කතානායකවරුන් අනුගමනය කළ පිළිවෙත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලාපෙරුම මහතා පෙන්වා දෙනවා. එම මහතා මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. තේරීම් කර සභාපත් කිරීමේදී සියලුම කතානායකවරුන් මේ පාර්ලිමේන්තුවේ හිටපු අනුගමනය කරපු ප්‍රධාන මූලධර්මය කුමක්ද? ඒ මූලධර්මය තමයි ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබා දීම. එනිසා ගරු කතානායකතුමා ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරවයක් සහිත සමේ පාර්ලිමේන්තුව තවදුරටත් විහිළුවට ලක් වෙන, ගරහවට ලක් වෙන ආයතනයක් බඩපත් නොකොට තමන්ගේ පූර්වගාමින් අනුගමනය කරමින් මේ තේරීම් කාරක සභාව පත් කරනු ඇතැයි කියලා අපි විශ්වාස කරමු. පාර්ලිමේන්තුව තුල කතානායකවරයාට මෙන්ම සභානායකවරයාටද සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙනවා. එහෙත් පසුගිය දින කිහිපයේ පැවති පාර්ලිමේන්තු රැස්වීමවලදී සභානායකවරයා කිසි ලෙසකින්වත් මයිම් නොකර කතානායකවරයා ක්‍රියා කිරීමද ගැටුම් ඇතිවීමට හේතුවක් වුණා. 1931 වසරේ ජූලි මාස 10 වනදා පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායකවරයා ලෙස ඩී.බී. ජයතිලක මහතා පත්වීමේ සිට වර්තමානයේ 8 වන පාර්ලිමේන්තුව දක්වා කීර්තිමත් සභානායකවරුන් රැසක් සේවය කර තිබෙනවා. එම සේවාවන් සිහිපත් කරමින් ලක්ෂ්මන් කිරියල්ල මහතා සභානායකවරයාව සිටියේදී පොත්පිංචක් නිකුත් කෙරුණා. ඒ 2016 වසරේ ජනවාරි පළමු වනදායි. ආණ්ඩුවේ වැඩකටයුතු සඳහා දින යෝජනා කර එවැනි වැඩකටයුතු වල ප්‍රමුඛත්වය ලැබිය යුතු කරුණු තීරණය කරන්නේ ඔහුය යනුවෙන් එම ග්‍රන්ථයේ දැක්වෙනවා. එසේනම් කතානායක කරු ජයසූරිය මහතා පසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීමවලදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාට එම රාජකාරී ඉටු කිරීමට ඉඩ ලබා දුන්නේ නැති බව හදිසියේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ දරීමෙන්ම පැහැදිලි වෙනවා. මීළඟ දිනේට පාර්ලිමේන්තුව කල්තැබිය යුතුයයි යෝජනා කරනවා. මම මේක සභාව ගරු මන්ත්‍රීවරුනි ගරු මාජ පොඩයින්ද let me speak. පාර්ලිමේන්තු රැස්වීමවල తాවකාලික වැඩසටහන සකස් කරන්නේද සභානායකවරයායි. එහෙත් සභානායකවරයාට පසුගියදා එම කාර්යය ඉටු කිරීමට ඉඩ ලබා දුන්නේ නැහැ. ලක්ෂ්මන් කිරියල්ල මහතා සභානායකවරයාව සිටියේදී නිකුත් කළ කෘතියට අනුව සභානායකවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සමාජිකයෙකු වන අතර ඔහු සියලුම කාරක සභා සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කරන තැනත් ආද වෙනවා. එහෙත් දිනේෂ් ගුණවර්ධන සභානායකවරයාට කාරක සභා සමාජිකයින් පත් කිරීමට තබා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමටද පසුගිය දිනවල ඉඩ නොලැබුණු අයුරු දැන් රටම දන්නා කරුණක්. මේ ඡන්දය හඳානුව දෙනවා මේ අනුව දැනට පත් කරාදී ආණ්ඩුව බහුතරයක් නොමැති නිසා මම මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. මේ අනුව කතානායකවරයාගේ අත්නොමතික හා දඩබ්බර ක්‍රියාපිලිවෙත හේතුවෙන් පාර්ලිමේන්තුව තුල සභානායකවරයාගේ කාර්යද නිසි ලෙස ඉටු කිරීමට බැරි තත්ත්වයක් නිර්මාණය කර අවසන්. කතානායකවරයාගේ හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරෝ සිදුවන අයුරු ඡන්දදායකින් හොඳ හැටි දුටුවා. එහෙත් නොදුටු තවත් කරුණක් වන්නේ විශිෂ්ට පාර්ලිමේන්තු ඉතිහාසයක් පැවති අපේ රටේ පාර්ලිමේන්තුවේ අදාළ නිලධාරීන්ගේ සේවාව කතානායකවරයා හැල්ලුවට ලක් කිරීමයි. වැඩ කරන ජනතාවගේ ඕනෑම ගැටලුවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රගතිශීලී වෘත්තීය සමිතිය පෙනී සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. වෘත්තීය සමිතිය ජාතික මධ්‍යස්ථානයේ නව කාර්යාලය පිහිටුවීමේ අවස්ථාවට කිමින් ඒ මහතා මේ අදහස් පළ කළා. ප්‍රගතිශීලී වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ නව කාර්යාලය බත්තරමුල්ල නෙළුම් මාවත පොදුජන පෙරමුණ මූලස්ථානයේ පිහිටුවා තිබෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ නව කාර්යාලය විවෘත කෙරුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පොදුජන පෙරමුණ නිර්මාණය කරන අවස්ථාවේදී මුහුණ දීමට සිදු වූ අභියෝග මෙන්ම වෘත්තීය සමිති බිහි කිරීමේදීද අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බවයි. ප්‍රගතිශීලී වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ සභාපති අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ද මෙහිදී අදහස් පළ කළා.
අපේ පක්ෂයත් මේ වෘත්තීය සමිතියත් හැම වෙලාවෙම ඒ කම්කරුවාගේ පැත්ත ගන්නවා කියන එක අපි රජයට මතක් කරලා දෙන්න ඕන. රජය විවේචනාත්මකව සහයෝගය දෙන වෘත්තීය සමිතියක් හැටියටත් පක්ෂයක් හැටියටත් අපි ඉදිරියේදී ක්‍රියා කරනවා. අපි අපේ වෘත්තීය අරගල ඉතරක් නෙමේ කාලේ කරේ වෙනත් ප්‍රශ්න වලට විශේෂයෙන්ම සයිටම් ප්‍රශ්නේ වගේ තැන්වලදී අපේ වෘත්තීය සමිතිය ක්‍රියාකාරීව ඒකට සම්බන්ධ වුණා. ඒ වගේ රටේ අනිකුත් දේශපාලන ප්‍රශ්න වලදීත් අපි කර ඇරියේ නැහැ. ඒ වගේම ඉදිරියටත් ඒ විදියට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ගන්න හැම පියවරක්ම මේ රටේ අනාගතය තීන්දුව වෙන කාලයක්. ඒ නිසා අපි තාම වකිමෙන් තිය සමිති ව්‍යාපාරයත් ඒ වගේම ඊට අනුබද්ධ අපේ පක්ෂයේ ක්‍රියාකාරීත්වයත් අපි පරිස්සමින් කරන්න ඕනේ. ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් සහෝදර දේශපාලන පක්ෂ හැටියට සහෝදර වෘත්තීය සමිතිත් එක්ක බොහෝ මිත්‍ර සීලයකින් කටයුතු කරා. අපි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කත් එකතු වෙලා තියෙනවා. අපි සියලු දෙනා එකට එකතු වෙලා ශක්තිමත් වෘත්තීය සමි ව්‍යාපාරයක් වාර්තාගෙන අපි මේ ආණ්ඩුව තුල බලාපොරොත්තු වෙන්නේ පෞගිය කාලවල වල දේශපාලන පරිගණක වෙච්ච ලක්විච්ච උදවිය ඉන්නවනම් අපි ඉදිරි කාලයේදී හැම එකක් වෙනුවෙන්ම කතා කරලා ඒවට නිවැරදි විසඳුමක් ලබා දී මේ වැඩපිළිවෙල අපි මේ නීති විරෝධී වැඩපිළිවෙලක් අතේ කතානායකතුමා ගෙනියන වැඩපිළිවෙල පරාජය කරන්න පාරේ සටන අපි ආරම්භ කරලා මැතිවරණයකට ගිහිල්ලා මේ රට මැතිවරණයකින් ජයග්‍රහණය කර මේ වැඩපිළිවෙල තමුන්නාසලා සියලු දෙනාම නායකත්වය ගන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලනවා जनता विमुक्ति पेरमुने नायक अनुर कुमार दिसानायक महताट एसपिनी में दुर्लतावाक बव पार्लिमेंट मंत्री प्रेमलाल जयशेखर महता पवसनमा तमा पसुगी दिन कीपे पार्लिमेंट नुपेमिनी बवट ओ प्रकाश करान्ने एहे त्वेन बवाई निमितिकल पेवती माध्यम उकदी प्रेमलाल जयशेखर महता क्या सटिये निश्चित වශයෙන් ඡන්දයක් තිබ්බොත් 7-8 දිනක් මහින්ද මහත්තගේ කට්ටිය එදා පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. මේ වෙනකන් ආපු නැතිව ඉන්න. රත්තපුරේ ප්‍රේමලාල් ජයසේකර දින තුනේම ආවේ. මම 14 15 16 දින තුනේම පාර්ලිමේන්තුව හිටියා. මන් දන්නේ නැතුමගේ ඇස්වල දෝෂයක්ද කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සමග මේ රජයේ ඉදිරියට ගෙනියන්න කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිහඬ වන අවස්ථාවකදී බ්‍රිතාන්‍ය ක්‍රමය අනුගමනය කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පසුගිය දා කියා සිටියා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්ව පියතුරු හෙළවරුමේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර දිසානායක මහතා කියා සිටියේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවයි. හිටපු සභානායක ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා පාර්ලිමේන්තු බලය හා වරප්‍රසාද පනතේ හත්වන වගන්තිය ප්‍රකාරව මේ රටේ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිහඬවන අවස්ථාවකදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කිරීමට බැඳී සිටිනවා කිය. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව අනුගමනය කරමින් පවතිද්දී මේ රටේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අවසන් කරපු බව අපි තාම ගෞරවෙන් ජනතාවට බොරු කියන මන්ත්‍රීවරුන්ට පෙන්වා දෙනවා. ඇත්ත වශයෙන්ම මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අගමැතිවරයෙකු පත් කිරීමේ ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් නිහඬ නැහැ කියන එක අපි පැහැදිලිවම කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42-4 වගන්තිය අනුව බහුතර මතය පාර්ලිමේන්තුව තුළ ඇතැයි ජනාධිපතිවරයාගේ මතය වන අවස්ථාවක ජනාධිපතිවරයාට අගමැතිවරයා පත් කිරීමේ පූර්ණ බලතල 42-4 ව්‍යවස්ථාව අනුව ලබා දීලා තිබෙනවා. රට තුළ ඇති දේශපාලන වාතාවරණයේ හමු වේගත හැකි හොඳම තීරණේ වන්නේ මැතිවරණයක් පැවැත්වීම බව යථාර්ථයේ සංවිධානය පවසනවා. එම සංවිධානයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පූජ්‍ය කිරිබන් ආරේ විජිත ස්වාමින් වහන්සේ මේ පිළිබඳ අදහස් දැක්වා. ජාත්‍යන්තර බලවේග රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වෛරීත්වයට සහ නායකයන්ට තීන්දුව තීන්දර ගන්න තියෙන අවස්ථාවට අතපොවනවා ඉතාමත්ම අන්තගාමී විදියට. මේක ඉතාමත්ම භයානක දෙයක්. ඌරා කැකුණ තරනකොට හබන් කුකුලන්ට රජ මගුල්. ඒ වගේ තමයි මේ ජාත්‍යන්තර බලවේග මේ අයට ඕන විදියට අපේ නායකත්වයන් අපේ ප්‍රජාතන්ත්‍රවාදය බිල්ලට දිය යුතු නැහැ. මේ රටේ නැවත යුද්ධයක් ඇති වෙන තත්ත්වෙට අත තියන්න එපා කවුරුවත්. මහා සංගරත්නයේ ඉන්න එතන ආගමික නායකයෝ කාදිනල් තුමාගේ ඉඳලා මෞලිය තුමල්ලා කුරුක්කල් තුමල්ලා මේ හැම දෙනාම ඉල්ලා හිටින්නේ මේ රට ස්ථාවර කරන්න ඕන දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන්. එහෙම ස්ථාවරයක් ගේන්න නම් මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදියත් රැකගෙන මහජන හනට ඇහුම්කන් දීලා මහමැතිවරණයකට යා යුතුයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාස භංග යෝජනාවලට බිය නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා. විශ්වාස භංග යෝජනා පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීම ඇතුළු සියලු කටයුතු සිදු කළ යුත්තේ නිවැරදි ආකාරයෙන් බවයි මහනුවර පැවති උත්සවයකදී ඒ මහතා පෙන්වා දුන්නේ. විශ්වාස භංගයක් ගේනවා නම් ගෙනාවට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගේන ක්‍රමවේදයක් අපි හිතුවේ අර පොඩි පුටුවකුත් අරගෙන පොලිසිය වට කරගෙන මැදට ඇවිල්ලා මම හිතුවේ සින්දුවක් කියන්න යනවා. මැදට ඇවිල්ලා අර පඩි පෙලක් උඩ හිටගෙන මෙන්න બોලේ විශ්වාස භංග යෝජනාවකට ඡන්දෙ ගන්නවා. සුමන්දිරන් කියක හොයනවා හොයනවා සුමන්දිරන් නැහැ ස්ථිර කරලා. එහෙම විශ්වාස භංග පාස් කරන්න බෑ. හැබැයි හරි විදියට විශ්වාස භංගකින් විශ්වාස නැහැ කියලා ඔප්පු කරනවා නම් පාර්ලිමේන්තුවේ එතුමා බලය රැඳිලා ඉන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා රනිල් වික්‍රමසිංහ වගේ පෙරේතෙක් නෙමෙයි. ඔය අගමැතිකම නැති වුණයි කියලා එතුමා බිමට වැටෙන්නේ නැහැ. රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේදී ප්‍රශස්තම රූපවාහිනී වැඩසටහන් රැසක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියට සම්මාන හිමි වුණා. දෙමළ වැඩසටහන් සඳහා වන වැඩිම සම්මාන සංඛ්‍යාවක් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වසන්තම් ටීවී ශිල්පීන් හිමි කර ගැනීම විශේෂත්වයක්. सांस्कृतिक कटेतु दिपार्तमेंतु श्रीलंका कलामंडले हा रूपवाहिनी कलाराज्य उपदेशक सभाव एक्वाई रूपवाहिनी कलाराज्य सम्मान उलेल संविधान कले सम्मान उलेल नेलुंपकुन रंगहलेदी उत्कर्षवत्त पवत्तुना अमात्य एसबी नावीन्न महताह प्रवीण चित्रपट अध्यक्षिका सुमित्रा पीरिस महात्म्ये प्रधान आराधितीन लेस ईट सहभागी वी सिटिया සමාන උළෙලේදී ස්වාධීන රූපවාහිනියේ මංජුල ඇතුකල අධ්‍යක්ෂණය කළ සමීප රූපය හා දුර රූපය අතර පති වැඩසටහන ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන ලෙස සම්මාන හිමි කරගත්තා. ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන සඳහා වූ රාජ්‍ය සම්මානය හිමි කරගන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ මංජුල ඇතුකල අධ්‍යක්ෂණය කළ සමීප රූපය සහ දුර රූපය අතර පති ධර්මසේන පතිරාජ නිර්මාණවර්ෂණේ. ප්‍රශස්තම ගීත රූප රචනය සඳහා වසන්තම් ටීවී නාලිකාවේ ටී තබේෂන් හා පී රමේෂ් සෝලායන් හා කාලේන් ගීත වෙනුවෙනුයි සම්මානයට පාත්‍ර වුණේ. ප්‍රශස්තම රූපවාහිනිය සංග්‍රාමයේ වැඩසටහන ලෙස සම්මානින් පිදුම් ලැබුවේ ක්‍රිස්ටිනා ග්‍රේස් අධ්‍යක්ෂණය කළ කන්මණී වැඩසටහනයි. ආර් දක්ෂලාන් අධ්‍යක්ෂණය කළ නම් හිට් වැඩසටහන ප්‍රශස්තම රූපවාහිනිය සංගීත වැඩසටහන ලෙසත් සිත්‍රි රාම් වැඩසටහනේ බහුකැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් කෝණේශ්වර රාජා ප්‍රශස්තම බහුකැමරා නිෂ්පාදනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. මෙවර ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන ලෙස ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සොඳුරු දඩයක්කාරයා හා දියමංකඩ ටෙලිනාට්‍යවල රංගනයෙන් දායක වූ කැලුම් ගම්ලත්තා සමාදි ලක්ෂිරියන් රංගන ශිල්පීන් සම්මාන ලබා ගත්තා. තවත් සම්මාන රැසක් මෙහිදී ප්‍රදානය කෙරුණා. එසමගින් ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.